feel. Surround ka putta pen and me. ඔගොල්ලෝ බලන ඇති මොකද්ද මේ සීන් එක කියලා. ආ දන්නවනේ 26 28 බඩ දෙකක් වදිනවා. එතකොට මේක තමයි ලොකේෂන් එක. එතකොට ඔයගොල්ලන්ට සුපිරි ආතල්යක් ගන්න පුළුවන්. View එක තියෙනවා, pool එක තියෙනවා, කට්ටියට ඉතින් ආයි සුපිරි ආතල්යක්. කාලෙකට පස්සේ ආවේ මේ වැඩ ගොඩක් වුණා. එතකොට වැඩ වලට මම ගොඩක් මේවා වෙන්න වෙනවා. ඉතින් මම ඊට කලින් බ්ලොග් එකෙත් ඇවිල්ලා කිව්වෙත් ඒක තමයි මේ Home events presents. කිව්වොත් ලොකු වැඩ ටිකක් වෙනවා කොහොමත් 26යි 28යි 26 DJ night එකක්. නමස්තේ ශ්‍රී ලංකාව. ඔයගොල්ලෝ දැකලා ඇති දැන්ටම post යනවා. 28 hip hop party එකක් වදිනවා. Nebulous vibes. එතකොට ඒවා සම්පූර්ණයෙන් වෙනස් දේවල්. ඒතුව ඔයගලන්ට සුපිරි මාතලයක් ගන්න පුළුවන්. 28 ඉවෙන්ට් එක ගැන කිව්වොත් ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ DJ ආටිස්ලා ගොඩක් එනවා. ලොකේෂන් එක අපි ඉස්සෙල්ලා බලමුද? මම ඒක විස්තරයක් කරන්න. ලොකේෂන් එක බලන්න බීච් එකක් අයිනේ වදින්නේ ඉතින්. ඕම මෙන්න මම පොඩ්ඩක් ලොකේෂන් එකත් ලස්සනට පෙන්නන්න. බීච් එක අයිනේ ඉතින් ඔයගොල්ලන්ට ආයි 28 31 සමනේ 26 මේ දවස් ක්‍රිස්මස් සීසන් කියන්නේ ඉතින් කට්ටිය ආතල් එකක් ඔයන දවස් ඉතින් මේවා. හැමදාමත් ඉතින් කියනවා වගේ කොරෝනා වලට ලිමිට් වෙලා ඉන්නත් බෑ. ඉතින් ලස්සන ලොකේෂන් නම් මේක. පාටි දෙකම වදින්නේ මේකේ. එතකොට මේ පාටි දෙකම වදිනවා. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඕනේ ඉතින් ඇවිල්ලා මේක ගැන. එතකොට 26 ගැන මම පොඩි විස්තරයක් කරන්න. 26 26 ඇවිල්ලා ලංකාවේ ඉන්න ලොකු ආටිස්ලා තෝකයක්. ඒ කියන්නේ DJ ආටිස්ලා ආයි දෙකක් තුනක් වෙන්නම වදින හුද්දම සීන් එකේ වදින සෙට් එකක් එන්නේ. එතකොට 26 ලුලු. එතකොට DJ ආටිස් ලුලු වෙනවා. අපේ CDM. එතකොට CJ ෂාන් ඩෙවිල් බ්‍රදර්ස්. ඔයගොල්ලෝ දන්න ඇති මිස්ටර් ත්‍රෝන්ස් කිව්වොත් ලෝකෙටම වැඩක් ගෙනිච්ච ලංකාවේ මේ ලංකාවේ නම ලෝකෙටම ගෙනිච්ච ප්‍රසිද්ධ චරිතයක් මිස්ටර් ත්‍රෝන්ස් කිව්වොත්. එතකොට එයා අනිවාර්යෙන් එයාගේ ඐකන් එකක් තියෙනවා ඩෙවිල් බ්‍රදර්ස් කිව්වොත් ඔයගොල්ලෝ දන්නව ඇති. ඉතින් ඒගොල්ලොන්ව සර්ච් කරලත් බලන්න හැම කෙනාම ෆේස්බුක් ලින්ක්ස් බලන්න. ඒගොල්ලන්ගේ අයි සුපිරිම වැඩ ටිකක් අයි ගන්න පුළුවන් හොඳ මාතල් එකක් ගන්න පුළුවන්. මං හිතන්නේ වදින හොඳම ඉවෙන්ට් එකක් කිව්වොත් මේ අවුරුද්දේ මං හරියටම වදිනවා. ස්පෙෂලි නෝ ඩ්‍රග්ස්. අපි නෝ ඩ්‍රග්ස් පාටි තමයි අපි ගොඩක් ඉන්විටේෂන් කරන්නේ කොල්ල ගෙල්ලන්ට. හොඳට ආතල් එකක් කාලා බිල ඉතින් ආතල් එකක් ගන්න පුළුවන්. ප්ලීස් නෝ ඩ්‍රග්ස් කියන දේවල් කිසිම දැනක මේවා කරන්න එපා. හේතුව මේවා ෆේස්බුක් සාදවත් ඒ දේවල් නෙමෙයි. මේක ලස්සනට ඕම් ඉවෙන්ට්ස් කියලා ලස්සනටම ප්‍රොජෙක්ට් එකක් යන වැඩක්. එතකොට ඉතින් මේක ඉස්සරහට ලොකු වැඩතෝකයක් එනවා. හරි, අපි දැන් 28 වෙනිදා හිප්හොප් පාටි එකක් වදිනවා. එතකොට ඒක ගැන පොඩි විස්තරයක් කරොත් ඒව ඔක්කොම ලංකාවේ ඉන්න දැනට ඉන්න ප්‍රසිද්ධ ආටිස්ලා දන්නවා. යුසි, කෙල්විස්, ඩෝප් ගෑන් කිව්වොත් කවුරුත් දන්නවා. අපි ස්මෝකියෝ ගහන්නේ නැහැ මේකේ. හැබැයි ස්මෝකියෝ අනිවාර්යෙන් මේකට එයි. ඉතින් එතකොට තව ආටිස්ලා ගොඩක් ඉන්නවා. චබි ඉන්නවා, කීෆා, ඩෝප්ස්කේන්, නයිජල්, සෑන්ඩ් සෙට් එකක් ඉන්නවා, රැපස්ලා බර සෙට් එකක් වදිනවා එදාට. හැබැයි හිතන්නේ නැති ගොඩක් චරිතත් එනවා එතනට. ඉතින් අනිවාර්යෙන් පර්ෆෝම් කරයි ගොඩක් දුරට මේ ලොකේෂන් එකේ. අනිවාර්යෙන් 28 වෙනිදා 26 වෙනිදා දෙකේම සෙට් එන්න. සුපිරිම චිල් එකක්, සුපිරිම වැඩ. ඩිලෝ වියුස් කිව්වොත් වෙනස්ම සීන් එකේ. ඉතින් කාලෙකට පස්සේ ආවේ හේතුව දන්නවනේ ඉතින් වැඩ නිසා පොඩ්ඩක් ඉතින් හොඳ ආතල් එකක් ගමු. බීච් එකක් අයිනේ උස්සට ගෙයියාවේ. වත්තල උස්සට ගෙයියාව කිව්වොත් මේ වත්තල ලොකු දුරක් නෙමෙයි. ඉතින් ලස්සන ලොකේෂන් එකක් තියෙනවා හොටෙල් එකේ. KJ විලාස්, KJ බීච් ෆ්‍රොන්ට්. Google එකේ ගහලා බලන්න KJ බීච් ෆ්‍රොන්ට් උස්සට ගෙයියාව. මේ වත්තල ලොකු දුරක් නෙමෙයි, ලංකාවේ වෙන කොහෙවත් නෙමෙයි, ලංකාවේමයි. ඉතින් බලන්න හොටෙල් එකේ පූල් තියෙනවා. එතකොට රූම්ස් තියෙනවා. ලස්සන ලොකේෂන් එකක්. මේ වගේ ලොකේෂන් එකක් අයි හොයන්න ඕනේ ඉතින් කට්ටිය. ඉතින් ඒ වගේ ආතල්යක් වදින්න ඉතින් අනිවාර්යෙන් 26 28 සෙට්ෙන්ට. නමස්තේ ශ්‍රී ලංකා. නෙබියුලස් වයිබ්. ඕම් ඉවෙන්ට් ප්‍රසන්ස්. ඩිලෝ වියුස් වෙතින්.
එනං අදට අපි යනවා එනං ජයෙන් ජයම වේවා.